SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. හයක ප්‍රතිශතයක් තමයි සදීෂ් ලබා ගන්න හැකියාව ලැබුණේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා නැහැ. හැබැයි පැහැදිලිවම ජනතා පරමාධිපත්‍ය වැඩි වශයෙන් සදීෂ් පැත්තේ තමයි හිටගෙන තියෙන්නේ. අමල් ඇයි රතු සලකුණක් ලැබෙන්නේ? ඇත්තටම ගායනය ගීතේ පටන් ගත්ත වෙලා ඉඳන්ම ගීතය ඇත්තටම අවසන් වෙනකම්ම එකක් ඇවිල්ලිව ලෝ පිච් සිං කරන්න සහ නිතක මේ එන්වෙන්න නෑ සෝන් එක. ඉතින් ඒක මම මීට කලිනුත් මං එයාට කියලා තිබ්බා. නමුත් ඒක හදාගෙන තිබුණේ නෑ. හදාගත්තු නැති එකේ තරහවට තමයි රතු දුන්නේ නම් ඇත්තටම. මොකද කියලාත් හදාගත්තේ නැත්තේ ඇයි කියලා ඉවරන. මොකද තරකට එන්න කලින්. සදීෂ් ඇයි හදාගත්තේ නැත්තේ කියලා? ඔයයේ අද මෙතන්ට එන්න මට ගොඩක් කට්ටිය උදව් වුණා. ඇත්තටම මගේ අම්මයි තාත්තයි ගොඩක් දේවල් කැප කළා මේ වෙනුවෙන්. ඇත්තමයි සෝරි ඒකට ගන්න බැරුණා. මට වෝට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයි හොඳ වැඩකින් හම්බුමු. රුවන් පොඩි කොල්ලෙක් වයස කීයද? 16යිද තාම? 16යි තාම. දාස කියන්නේ තාම ඉගෙන ගන්න වයසක්. සෑහෙන දුරගමනක් තියෙනවා සදීෂ්. ඉතින් අමල් සර් උත්වාට අවවාදයක් දුන්නා. අපි නිතරම කතා කරනවානේ ඉගෙන ගන්න කියන එක.
ඔය වාසි තම හොඳම කාලේ. මොකද ඔය වයස මිස්සුනොත් අර පසුතැවීමට ලක් වෙනවා කියලා කියන්නේ. අවුරුදු 30 වෙනකොට අපිට පසුතැවෙනවා, අයියෝ මට ඉගෙන ගන්න බැරි වුණා. ඒක සමහරවිට සංගීතේ නෙමෙයි. ජීවිතේ ඕනම දෙයක්. දැන් අපි ලත වෙනවා, දැන් අපිත් කියනවනේ සාරං අයියෝ මට ඉගෙන ගන්න තිබ්බා. ඇයි මිස්සුනේ ඒක මිස් කරගත්තේ කියලා. ඉතින් එහෙම කරගන්න එපා පුතේ. ඔයාට තියෙන මේ ඔපචුනිටිස් හැම අවස්ථාවෙම අරගෙන හොඳට ඉගෙන ගන්න සංගීතේ වගේම අනිත් දේවල්. මම සුබ පතනවා නෑ කදිට. ආයි දවසක හම්බෙමු. සදීෂ් ශෂිමාල්.